ධාන්‍ය වර්ග කිහිපයක් ආනයනය කිරීම සඳහා වන ආනයන පාලන බලපත්‍ර අවශ්‍යතාවයවත් කෙරුණා. නීති විරෝධී ලෙස ධාන්‍ය ආනයනය හා අසාධාරණ ලෙස සිල්ලර මිල ඉහළ නැංවීම ආදිය වැළැක්වීම මෙහි අරමුණයි. දේශීය නිෂ්පාදකීන්ද ආරක්ෂා වන පරිදි මුං ඇට, උඳු, කව්පි, කුරක්කන්, සෝයා පිටි සහ රටකජු ආනයනය සඳහා වන පාලන බලපත්‍ර ලබා ගැනීම සඳහා වන අවශ්‍යතාව ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. අධ්‍යාපන පරිපාලන කටයුතු ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කෙරුණා. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පාසල් වර්ගීකරණය මේ යටතේ සිදු කෙරෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පළාත් 9 තුළ ස්ථාපනය කිරීම, කලාප අධ්‍යාපන කාර්යාල සංඛ්‍යාව 100 සිට 122 දක්වා වැඩි කිරීම, දැනට පවතින කොට්ටාෂ අධ්‍යාපන කාර්යාල 314 ද ඇතුළත් කර ගනිමින් පාසල් මණ්ඩල 350ක් පිහිටුවීම මේ යටතේ සිදුවනු ඇති. තෝරාගත් ද්විතීක පාසල් එකක් හෝ කිහිපයක් පොකුරු පාසල් ලෙස නම් කරමින් එක් පොකුරක් පාසල් 8 සිට 12 දක්වා ඉහළ නංවමින් සමස්ත පාසල් පද්ධතිය පාසල් පොකුරු 1220කට ඇතුළත් කෙරෙනු ඇති. අධ්‍යාපන පරිපාලන සේවය සහ ගුරු උපදේශන සේවා සඳහා නිලධාරීන් බඳවා ගැනීමටද නියමිතයි. මේ වසරේ මහපරිමාණ සංවර්ධන ව්‍යාපෘති 171ක් ක්‍රියාත්මක වෙනවා. ව්‍යාපෘති 9ක් හැර අනෙක් ඒවා 2026 වසර වන විට අවසන් කිරීම සැලසුමයි. මේ වන විට 80%කට වඩා සම්පූර්ණ කර ඇති ව්‍යාපෘති 58ක වැඩ මේ වසර තුළම අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ප්‍රමාණවත් අරමුදල් නොමැතිවීමෙන් අත්හිටුවා ඇති ව්‍යාපෘති යළි ආරම්භ කිරීමට පෙර අවශ්‍ය අධ්‍යයන සිදු කිරීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරි නිලධාරී කමිටුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා සකස් කළ කෙටුම්පතට නීතිපතිගේ අනුමැතිය ලැබී තිබෙනවා. එම කෙටුම්පත ගැසට් කිරීමටත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා.